අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල වසරේ විශිෂ්ටතම සංගරාමයේ වැඩසටහනට හිමි රයිකන් ටෙලි සම්මානය සියත රවුම හිමි කරගනි රනිල් අනුර මංගල ඇතුළු පිරිසක් දේශපාලන පරිකිනින් පිළිබඳ සොයන ජනපති කොමිසමට ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතිය අගමැතිගේ ප්‍රධානත්වයෙන් නැරඹේ පරිසර හිතකාමී රටක් බිහි කිරීම විපක්ෂීය අරමුණයි සජිත් කියයි ආරච්චි කට්ටුව නිවසක ස්වයං නිරෝධායනය වූ අයෙකුට යලිත් කොරෝනා නිරිත දිග මෝසම සක්‍රීය වේ දිස්ත්‍රික්ක හතරක් සඳහා නායෑමේ අනතුරු වැංගවේ කහ කිලෝ 33000ක් රේගුවෙන් පැන්නු රේගුන් ලධාරීන් දෙදෙනෙක් පොලිස් දැලේ කම්මල් කර්මාන්තයේ හෙට දවස ප්‍රථමයෙන් දේශීය පුවත් මේවන විට කොළඹ ශැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ පැවැත්වෙන රයිකන් ටෙලිස් 2019 ජාතීය ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම සංග්‍රාමයේ වැඩසටහනට හිමි රයිකන් ටෙලි සම්මානය දිනා ගැනීමට සියත ටීවී අප නාලිකාව ඔස්සේ විකාශය වන රවුම වැඩසටහන සමත් වුණා. දිල්ෂාන් ලන්ත්‍රා නිෂ්පාදනින් සහ අධ්‍යක්ෂණයෙන් දායකත්වය ලබා දෙන රවුම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ප්‍රවීණ මාධ්‍යවේදී සම්පත් බණ්ඩාර මහතා විසින්. දහසේ වන රයිකන් ටෙලි සම්මාන උළෙලේදී සියත ටීවී අප නාලිකාව ඔස්සේ විකාශය වූ රවුම වැඩසටහන සම්මානීයට පාත්‍ර වුණේ මෙලෙසින්. ඒ අතරින් වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගරාමයේ වැඩසටහන සඳහා වූ රයිකන් ටෙලි සම්මානයෙන් පිදුම් ලබන්නේ සියත ටීවී නාලිකාවේ විකාශය වූ දිල්ෂාන් ලංකා නිර්මාණය කළ රවුම සංගරාමයේ වැඩසටහන. जनाधिपति परीक्षण कमीशन सभा जनाधिपति දිවිනකුම හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව වග උත්තරකරුවන් ලෙස නම් කළ ඔවුන්ට අද දිනේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර පාටලි චම්පික රණවක මලික් සමරවික්‍රම මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සහ ජාතික ජනබල වේගී නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ද අද දේශපාලන පිළිගැනීම් පිළිබඳ සොයා जनाधिपति कोमसम हमुए पेनी सिटिया केसे वेतात पेरवरु एकुलहाई तिहट पमने हिटपु अग्रामात्य रनिल विक्रमसिंह महता सह पार्लिमेंतु मंत्री वरुण वन एम ए सुमंतिरन सह अनुर कुमार दिशानायक यन महत्वरुण कोमसमिन पिटपु गोस्ते बनवा तेटम यम प्रमाणकड दनमेन तिबिनवा देशपालन पलिगेनीम कियन मुआवी वंचनिकया නිදහස් කිරීම සඳහා දරන උත්සාහයක් මේ තුලත් ගැබ් වෙලා තිබෙනවාද කියන සැකේ තිබෙනවා. ඔබට මේ කරදරයක් වගේ කියලා හිතනවා ඔබ. කරදර නැහැ කවදාවත් වංචනිකයන්ට දඬුවම් දීම සඳහා දරන උත්සාහය. පාස්කු ප්‍රහාරී තාමත් නිවැරදි ලෙස එළියට නොයන ලද තොරතුරු විශාල ප්‍රමාණයක් ගැබ් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ ගම්වල බඳින තුවක්කු බඳින. හැබැයි තුවක්කු බඳින්න හොරේ. නමුත් බැන්දේ කවුද කියලා හොයාගන්න පුළුවන්. දඩේ මුස්සගෙන යනවා. ඒ නිසා පාස්කු ප්‍රහාරෙන් පසුවත් ඒ සිදු ඛේදවාචකයේ දඩේමක් ලෙස ඔසවන් ගියේ කවුද? ඉන්නතරුවයි හිටපු අමාත්‍යවරුන් වූ මංගල සමරවීර පාටලී චම්පික රණවක මලෙක් සමරවික්‍රම යන මහත්වරුන් කොමිසමින් පිටව ගොස් ඇත්තේ මහාධිකරණයේ විභාග වෙන නඩුවක් ආයි මෙතනත් විමර්ශනයට ලක් කිරීම මම හිතන්නේ මේ රටේ අධිකරණයට දෙන අධිකරණ ප්‍රයදානට දෙන පොද පූර්වාදර්ශයක් නෙවෙයි අපි ඉදිරියට අපේ මොන චෝදනා ඉදිරිපත් කරත් මොන බලපෑම ඉදිරිපත් කරත් මොන විදිහට අපිව මේ කොමිෂන් වලට ගෙනහලා රස්තිය ආදු කරත් දූෂණයට ගැරහිව අපේ ගෙනෙන අරගලය අපි ගෙනි. අයි උදේ හැමදාම දැන් බන කියලා කියලා උගලන්ට ඇති වෙලා. ආසේ බන අහන්න. අද දෙයක් නැහැ නේ. ඒ කියන්නේ සවෙන්ද දිනවද? එන්න ඕන උනෝ කියන්නම් කිව්වා. හැමදාම ওই බන කියන්න ගියත් ඒකේ පොඩි ෆන් එකක් දැයි නේ. ආ මේ කොහොමද? කන්නේනවා කියලා කිව්වා ආවේ නැහැ නේ. අපි ගියා. අපි ඔය යන්නේ වයන කම්බලයි. කේස් එක දැම්මා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමට එක් වුණා.
ජනාධිපතිවරයා චාරිකාව ආරම්භමින් මදුරන් කුලිය වාලච්චින වතුයායේ ක්‍රියාකාරකම් විමසා බැලුවා. අක්කර 900ක භූමි ප්‍රදේශයක පොල් එළවලු ඇතුළු භෝග වර්ග කිහිපයක් වගා කර තිබෙනවා. අක්කර 10ක භූමි භාගයක සාර්ථකව කරගෙන යන ආදර්ශ විදි වගාව ජනාධිපතිවරයාගේ ඇගීමට ලක් වුණා. ඉතාලි රජයෙන් අගරතුගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු පරිත්‍යාගයකින් ඉදිකළ කෘෂි තාක්ෂණ ආයතනයේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙහිදී විවෘත කළා. ප්‍රදේශීය අඩුවදෑම් ලාභී දරු දෙරියන් පුහුණු කිරීමට මෙහි වැඩි අවස්ථාව සලසන බවයි කාඩිනල් හිමිපාණන් මෙහිදී සඳහන් කළේ. මදුරන් කුලිය ආදර්ශ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා සිසු දරු දෙරියන් සමග प्राथमिक विद्यालय संबंध करमीन महामार्ग मार्ग दुष्करता सह तब जनता जनाधिपति मधुरन वालचेन दलव प्रदेश गमन जनाधिपति मग दिपस සිටි ජනතාව සමග සුහද කතාබහක නිරත වුණා. බීට් දුම්කොළ අමුමිරි සහ ලූණු වගා බිම් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා වගාවන් සඳහා ගොවි ජනතාව දිරිමත් කරනු ලැබුවා. දලුව නිර්මල්පුර සුලම් බලාගාරයේද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙම අවස්ථාවට කොළඹ අගරදුගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායදුන්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස වෙරළ තිරයේ පැවති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතියේ සමාරම්භක උත්සවය අද පැවැත්වුණා. යాగ්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා වැඩසටහනට සමගාමීව වෙරළ සහ සාගර සම්පත් සුරකීමේ සතිය සංකේතවත් කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රධානත්වයෙන් නිකසල සයුරක් පිරිසිදු වෙරළක් යන කාලෝචිත තේමාව යටතේ ස්වභාව සෞන්දර්යයෙන් අනුන ශ්‍රී ලංකාවත් තුළ ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා වැඩසටහන අද දින ආරම්භ වුණා. මෙහිදී ජගත් සාගර දිනයට සමගාමීව පැවති පෝස්ටර් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහක සිසු සිසුවියන් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සහ සහතික පත් ප්‍රදානය කිරීමක් සහ සමුද්‍ර පරිසර සංරක්ෂණය සඳහා කැප වූ ආයතන ඇගීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අග්‍රාමාත්‍යවරයා අතින් සමරු තිළිණයක්ද ප්‍රදානය කෙරුණා. අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතියට සමගාමීව මුත්‍රණය කළ නිකසල සයුරක් පිරිසිදු වෙරළක් යන සමරු ග්‍රන්ථය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් මාලාවක් මෙම සතිය පුරා සංවිධානය කර ඇති අතර ඒ යටතේ දිවයින වටා තෝරාගත් වෙරළ තීරයන්වල වෙරළ පවිත්‍රතා වැඩසටහන් 70ක් පමණ සිදු කිරීමට නියමිතයි. පරිසර හිතකාමී රටක් නිර්මාණය කිරීම සමගී ජනබලවේගයේ අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද මාලිම්බඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිම්බඩ ඕගස්පේ ගංගාරාම විහාරස්ථානයේ අභිනව දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම විහාරාධිපති බෙරළ පණාතර පුණ්‍යරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වුණා. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වූ අතර මෙම දහම්පාසල් ගොඩනැගිල්ලේ කටයුතු ආරම්භ වුණේ වත්මන් විපක්ෂ නායකවරයා එවකට සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන වකවානුවේ ක්‍රියාත්මක කරනු ලැබූ සිසු දහම් සෙවණ ව්‍යාපෘතිය හරහා විමතිගත ප්‍රතිපාදන යටතේ අපි මේ නිර්මාණය කරන බිම් මට්ටමේ යාන්ත්‍රණය හරහා අපේ රට හරිත දේශයක් පරිසර හිතකාමී රටක් වන ඝනත්වය වර්ධනය කරමින් ඉදිරි පරම්පරාවට දායක කරන්නට පරිසර හිතකාමී රටක් නිර්මාණය කරන්නටත් සමගි ජන බලවේගයේ අපි ඉඳුරාම වැඩ කටයුතු කරනවා. විශේෂයෙන්ම පහුගිය දිනක ආරම්භ වුණු අප දේශපාලන ගමනේ හරිත ව්‍යාපාරය බිම් මට්ටමින් ක්‍රියාත්මක කරලා හැම නිවසක්ම මේ වැඩසටහනට බද්ධ කරගනිමින් ප්‍රජා සහභාගීත්ව හරිත ව්‍යාපාරයක් කරහා පරිසරයේ සුරක්ෂා කිරීමේ ගමනට අපි අප රටේ නායකත්වය ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රථම වතාවට දේශපාලන පක්ෂයක් හරිත ශ්‍රී ලංකාවක් මුදුන්පත් කරන්නට නායකත්වය ලබා දෙන අවස්ථාවේ ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබාගෙන ඒ හරිත ව්‍යාපාරය රට පුරාවටම බිහි වී තිබෙන ග්‍රාම නිලධාරී වසම් 14022ක කුඩා ගම්මාන 51000ක ශක්තිමත් දියත් කරන්නට අපි අදිෂ්ඨාන කරගත්තයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.
व्यवस्था संशोधने सह वर्तमान देशपालन तत्व පිළිබඳව පළවූ අදහස් කිහිපයක් දැන් විසුවැනේ ව්‍යස්තාවේ නිර්මාතෘවරයා තමයි ජනතාව 19 වෙනි සංශෝධනයේදී ජනතාව තමයි තුනෙන් දෙකක් බලය දුන්නේ පොහොට්ටුවට ඡන්දය දුන්න ඔක්කොම මේකේ අයිතිකාරයෝ මේ ඇමති මණ්ඩලයේ සමාජිකවම විවේචනය කරපු මේ ආණ්ඩුවේම මන්ත්‍රීවරු විවේචනය කරපු වියත්මගේ සමහර උදවියත් විවේචනය කරපු අපිට 22 වෙනිදා පාර්ලිමේන්තුවට දාලා තියෙන්නේ ආණ්ඩුව ඇතුලේ අභ්‍යන්තර ගැටුමක් තියෙනවා නිසාද කෙනෙක් ගැන අපිට ප්‍රශ්නයක් රටට ප්‍රශ්නයක් යම් ව්‍යාපාරිකයෙක් හැදෙනවා වගේ පිරුණම ගෙදරට ඇවිල්ලා හාරුදු දින ඇදීපු බැංකු තමගේ සේවාදායකයා තරමක් දුෂ්කරතාවයකට අමාරුවකට පත් වුණාම ඊට පස්සේ පේන්නේ මේ සේවාදායකයා එක්කෝ मिल हो පාරිභෝගිකයන් මිලදී ගැනීම සඳහා නියම කරලා තියෙන උපරිම සිල්ලර මිල වෙනස් කරන්න කිසිදු අදහසක් නැහැ. අපි මැති අමතිකම් අඩු කරා වීදම් අඩු කරා කොස්ට් එක කට් ඩවුන් කළා තමයි ආණ්ඩුව අරන්නේ. අද එම් වෙන්නේ නැහැ. අද 17 ලෝකේ ණය වෙලා හරි තමන්ගේ දේශපාලන ගෝල බාලයන් පිනවන දේශපාලන පසුබිම නිර්මාණය වෙමින් පවතී. ජනාධිපතිතුමා හුරංකුඹුරු පව හෙක්ටාර් ලක්ෂයක් පොල් වගාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා වගා කරන්න පුළුවන් හැම ඉඩමක්ම මේ කර්මාන්තය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මේකෙන් විශාල වශයෙන් විදේශ විනිමය ලබා ගන්න පුළුවන් ප්‍රධානම රටේ මාර්ගයක් බවට මේක පත් කරන්න අපේ අවධානය යොමු වෙලා තියෙනවා හලවත ආරච්චි කට්ටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණෙකුට දෙවන වරටත් COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. නිවස තුල ස්වයං නිරෝධායනය වෙමින් සිටි ඔහු ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමටයි සෞඛ්‍ය අංශය කටයුතු කර ඇත්තේ. අගෝස්තු මාස 16 වනදා ඩුබායි සිට පැමිණි 23 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඔහු වැලිකන්ද රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඒදී ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහුගේ PCR පරීක්ෂණ තුනක් සිදු කර ඇති අතර ඉන් අවසන් PCR පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බවයි. ඒ අනුව මේ මාස 24 වනදා දක්වා ඔහුට නිවසේ සිට ස්වයං නිරෝධායනය වෙන ලෙස දැනුම් දී ඉකුත් 8 වනදා ඔහු වැලිකන්ද රෝහලෙන් මුදහැර තිබෙනවා. කෙසේ වෙතත් හදිසි සසනාබාධ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු හලාවත මහරෝහලට පසුගිය 17 වනදා ඇතුළත් කර ඇති අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔහුට යලිත් වරක් COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි හලාවත රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලපාරච්චි මහතා අපකල විමසීමකදී සඳහන් කළේ. ඉනනතුරුව අදාළ ආසාදිත පුද්ගලයා ඉරණවිල COVID ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. ඔහු සිය නිවස තුල ස්වයං නිරෝධායනය වන කාලයේදී ඔහුගේ මවද නිවසේ රැඳී සිට ඇති අතර ඇයගේද PCR පරීක්ෂණ සිදු කරන අපපයි හලාවත රෝහල් අධ්‍යක්ෂ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. COVID-19 වෛරසයේ අවධානම තවමත් මෙරටින් තුරන් වී නොමැති බැවින් එය පාලනය කිරීමට ජනතාව නිසි දායකත්වයක් ලබා දිය යුතු බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. එය අද පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් අද දවස වන විට ලෝකයේ සෑම රටකින්ම පාහේ COVID-19 රෝගීන් වාර්තා වෙනවා. ලංකාවට පැමිණෙන විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් වෙනත් රටවල සිට පැමිණෙනකොට ඒ පැමිණෙන සෑම රටකම රෝගීන් අපිට වාර්තා වෙනවා. නමුත් අපේ රට ගත්තාම ලංකාව තුළ මේ අවස්ථාවේදී සමාජය තුළින් අපිට රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. නමුත් එයින් හැඟියන්නේ නැහැ අපේ සමාජය තුළ රෝගීන් නැහැ හෝ අපේ සමාජය තුළ මේ රෝගය පැතිරීමේ අවදානමක් නැහැ කියලා. උදාහරණයක් විදිහට ඉතාමත්ම හොඳින් මේ රෝගය පාලනය කරපු සිංගප්පූරුව, නව සීලන්තය සහ ඕස්ට්‍රේලියාව වගේ රටවල්වල අද දවස වෙන විට COVID-19 රෝගය නැවත හිසෝස්වා තිබෙන නිසා ඒ රටවල ඉතාමත්ම දැඩි සීමා පැනවීමට සිදු වෙලා තියෙනවා. මේ තත්ත්වය ගත්තහම ලංකාව තුලත් මේ අවදානම තියෙන නිසා ජනතාවගේ පැත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒ වළක්වා ගැනීම සඳහා තමුන්ගේ දායකත්වය ලබා දේවි කියලා. ඒ දායකත්වය ලැබුණ නැත්නම් අපිට COVID-19 රෝගයේ ව්‍යාප්තියක් මේ රට තුලත් දකින්න ලැබිලා නැවත වතාවක් අපිට ඉතාමත්ම දරුණු සීමා පනවන්න සිද්ධ වෙලා නැවත වතාවක් අපිට අපේ පීඩනයකට ලක් වෙන්න පුළුවන්. දෙවිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක 4කට නායම් අන්තර්වේග වීම නිකුත් කර තිබෙනවා. මේ අතර නිරතතිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමග සුලකේ වේගයේද ඉහළ යාමේ අවධානමක් මතුවී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
දිඹුල පතන නගරයේ පස්කන්දක් කඩා වැටීමේ හේතුවෙන් නිවාස දෙකකට සහ වෘත්තීය සමිති කාර්යාල ගොඩනැගිල්ලකට හානි සිදු වී ඇති බව දිඹුල පතන පොලිසිය පවසනවා. එම අනතුරින් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති අතර නිවාස දෙකේ පවුල් දෙකකට අයත් පුද්ගලයන් 8 දෙනෙකු ආරක්ෂාව සඳහා ඥාති නිවාසවල తాවකාලිකව නවතා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඊයේ දවස පුරා රත්නපුර ප්‍රදේශයට ඇදහැල්ලු අධික වර්ෂාව හේතුවෙන් කලුගඟේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ළඟා වෙමින් පවතින අතර රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ පිහිටි ගම් රැසක පහත් බිම් සහ අතුරු මාර්ග රැසක් ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. මෙතර මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දුරුටු දෙකක් විවෘත කර තිබෙනවා. පවතින අධික වර්ෂාවත් සමග හැටන් සමනලගම් ප්‍රදේශයේ කොටසක් අද දින අලුයම නාය ගොස් තිබෙනවා. හැටන් සමනලගම ප්‍රදේශයට පිවිසෙන කෙටි මාර්ගයක යාබද කොටසක් ඊට පහතින් පිහිටි හැටන් නගරයේ වෙළඳසල් දෙකක් අතරට නාය ගොස් ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ. මෙතර දිවයිනේ දිස්ත්‍රික් 4ක් සඳහා නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කලුතර කෑගල්ල නුවරඑලිය සහ රත්නපුර දිස්ත්‍රික් සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. දිවයින හරහා නිරත දිග මෝසම් තත්ත්වය සක්‍රියව පවතින බැවින් දැනට පවතින වැසි සහ සොළන් තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබෙනවා. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 100ට වැඩි තද වැසිද ගාල්ල මාතර සහ කලුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ව්‍යාජ චෙක්පත් උපයෝගී කර ගනිමින් කෝටියකට ආසන්න ගනුදෙනු සිදු කළ පුද්ගලයෙක් අතුරුකිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතුරු දිවයින වටා සිදු කළ වැටලීම් කිහිපයක් දැන් ව්‍යාජ චෙක්පත් උපයෝගී කරගෙන රුපියල් කෝටියකට අසන්න ගනුදෙනු කළ අයකු අතුරුගිරිය පොලිසියට ලද පැමිණිල්ලක් මත ව්‍යාජ චෙක්පත් මගින් ගනුදෙනු කළ බහණ්ඩ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අශෝක් ආදියප්පන් නැමැති වයස අවුරුදු 48ක් පමණ වන පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අතුරුගිරිය ගල්කිස්ස කොල්ලුපිටිය මොරටුව දෙහිවල ආදී ප්‍රදේශවල මෙම ජාවාරම සිදු කර තිබෙනවා. මෙරටින් හමු වූ විශාලතම නීති විරෝධී කහතොකය ඊයේ දින පොලිසිය විසින් ලද තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදී වටලනු ලැබුවා. එෙහිදී කහ කිලෝග්‍රෑම් 33000ක් පොලිසිය විසින් සොයාගත්තා. මෙම කහ කිලෝග්‍රෑම් 33000 රේගුවෙන් පිටත් කර හැරීමට අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට රේගු නිලධාරීන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ බ්ලූ මැන්ඩල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර කොට්ටාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහිව සිටි කාන්තාවක සහ ඇගේ ස්වාමි පුරුෂයා හෙරොයින් මිලිග්‍රෑම් 800ක් සමග පානදුර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පානදුර නගරයට දෙහිවල සිට සංවිධානාත්මක ලෙස හෙරොයින් අලෙවි කරන පුද්ගලයන් දෙදෙනෙකුද උපාය දූතයෙකු මාර්ගයෙන් පානදුර වලාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. අත්අඩංගුවට පත් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 400ක් සහ ජංගම දුර්ඝතන 6ක් මෙන්ම මුදල්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් අනුව සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේදී සිදු කළ හදිසි වැටලීමකදී සියඹලාණ්ඩුව ප්‍රදේශයේ හෙරොයින් මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට පත්ව තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 300ක් සහ හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 260ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සැකකරුවන් ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු වන අතර ඔවුන් දැඩි ලෙස මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවයි පොලිසිය සඳහන් කළේ. මාතර කොට්ටාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාට ලද තොරතුරක් මත අද උදෑසන මාතර සහ වැලිගම යන නගර දෙකෙහි සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් කේරළ ගංජා සමග සැකකරුවන් 9 දෙනෙකු සහ ගණිකා වෘත්තියේ නියලේ සිටි කාන්තාවන් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනයේ සුසාන භූමියක වලදමා තිබූ බිම් බෝම්බයක් අද පෙරවරුවේ විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.
කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ නිවසක සිටි තරුණයන් දෙදෙනෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12.5ක් සහ දුරකථන 3ක් සමග ඔවුන් අත්අඩංගුවටගෙන තිබෙනවා. කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේබී කීර්තිරත්න මහතාට ලද තොරතුරක් මත කෑගල්ල පොලිස් කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. त्रिकुणा मलय तमलगम पोलिस विशेष कार्यांशेट लबन तुरुव तमलगम पोलिस निलधारी विसीन तमलगम कोविल अडी प्रदेश डेटनेटर पांसियक समग सकर्वकु सह डेटनेटर प्रवाहने करन लद त्रीरोध रत्याक अत्तनंगोट गेनती बिनवा गब गहतनेटे रिहिव सियत गेनेन प्रोर्ति विशेषांगे दें ජනතාවගේ ජීවනෝපායේ අනිවාර්ය අංගයක් ලෙස සැලකෙන ගවයා මස් පිණිස ඝාතනය කිරීම ජාති ආගම් කුල මල බෙහෙදයකින් තොරව කාගේත් අප්‍රසාදයට මේවන විටත් ලක්ව අවසන් ගව ඝාතනයට එරෙහිව සියත අපගත් පියවර මේවන විට බහුතර ජනතාවගේ ප්‍රසාදයට ලක්ව තිබෙන අතර ඒ බව සියත ප්‍රවෘත්ති අංශයේ වෙත පැමිණෙන දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ මෙන්ම WhatsApp පණිවුඩ සාක්ෂි දරා අවසන් ගවය මරන්න එපා ඒක අපිටත් පින් රටටත් පින් මේ කොරෝනා වෛරස් නෝට් අපිට උකින්නේ ගවය මරන්න බෞද්ධ සමාජය මූලික කරගත් සතුන්ට ආදරය කරන මිනිසුන්ගේ සපිරන ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ගැටලුවක් වන මේ ගව ඝාතනයට එරෙහිව එදා සිට සත්‍ය අර්ථවත් සහ යාවත් ගායන ප්‍රවෘත්ති සපයන සීත නිවුස් විසින් මෙම කරන ලබන වැඩපිළිවෙලට සතුන්ට ආදරය කරන ශ්‍රී ලාංකික තරුණයෙක් වශයෙන් මට දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට පොරොන්දු වෙමින් මම ඒෂාන් ජපානයේ සිට ස්තුතියි සියතරහ ගවඝාතනයට එරෙහිව ජනතා හඬක් නැගීම සඳහා මේ ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ඉතාමත්ම ස්තුතිවන්ත වන අතර ගාලු පුරවරයේ ජනතාව විදියට ගවඝාතනය වැළැක්වීම වෙනුවෙන් අපගේ පූර්ණ සහයෝගය ලබා දෙන බව මම මේන් ප්‍රකාශ කරමි හරක් මරන්නයිපන් ඩෝන්ට් කීන් කාර් කවදත් බහුතර ජනතාවගේ මතයට ජාති ආගම් කුල මල බෙහෙදයකින් තොරව හිස නමන සියත අප ගව ඝාතනයට එරෙහිව ඇති බහුතර කැමැත්තට ඉඩ ලබා දෙමින් ගව ඝාතනයට එරෙහි පනත මෙරට තුල ක්‍රියාත්මක වන තෙක් කැප වී කටයුතු කරන්නෙමු අප සමග විශ්වාසයෙන් අප වෙත පණිවිඩ තබන අප ප්‍රේක්ෂක ඔබ සැමට ස්තුතියි සාම්ප්‍රදායික කම්මල් කර්මාන්තය ජීවනෝපාය කරගත් බලංගොඩ හටන්පුල ප්‍රදේශයේ කම්මල් කර්මාන්තකරුවන් අදවර විට මුහුණ පා ඇති දුෂ්කරතාවයන් පිළිබඳවයි මේ අනාවරණය. මම කම්මලේ වෙහෙසෙනවා महा सम्मत मनुरज दवस युद्धमे कटेतु संदहा अवियायुद तेनीम मूलिक कर गनिमीन एरमुनु बवट जन विश्वासे पवतिन कम्मल कर्मांत मिराट मुल्म कर्मांत आतरट एक्वन अदटात नोनसे पवतिन सांप्रदायिक जीवन वुर्तियाग डेमस्कस कडु संदहा मेन्म अराबी कडु निष्पादनेटद अतीते सेरनिभ्यवत लंकावेन वाने लबागिने अति बव इतिहासे साक्षी दरनवा एवन ऐतिहासिक वुर्तियक हेट दवस पिलिबंद एत्ते अविनिश्चित भावयक
බවයි බලංගොඩ හටන්පොළ කම්මල් කර්මාන්තේ වර්තමාන තත්ත්වයට දුටු අපට පසක් වුණේ යකඩ කර්මාන්තයේ වෙනුවෙන්ම අලුත් නුවර කුඩා කතරගම දේවාලයෙන් ගම්බරයක් ලද මේ ගමේ පාරම්පරික කර්මාන්තය අද වන විට විනාශ මුඛයට යමින් පවතිනවා අපිට අපහසුකම් සෑහෙන තියෙනවා යකඩද අඟුරුදද ආණ්ඩුවෙන් හරි සමිති සමාගමකින් හරි කොහෙන් හරි සාහනයක් ලැබෙනවා නම් රස්සාව දිනු කරගෙන උපකරණවල අධික මිල තරුණයින් මෙම රැකියාව කිරීමට ඇති අකමැත්ත සම්පත් සොයා ගැනීමේ අපහසුතාවය ආදී කරුණු හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බවයි හටම්පොළ පාරම්පරික යකඩ කර්මාන්ත කරුවන් පවසන්නේ දැන් මේ කරගෙන යනවා වගේ මේ වැඩපිළිවෙල තව දේවල් අපිට කරගන්න පුළුවන් අපිට උදව් කරනවා නම් අපිට අත්‍යවශ්‍යයි ලොකු හොඳ කිනිහිරක් අපි ගාව තියෙන නිකන් යකඩ කුට්ටිය රජයෙන් කරන්න පුළුවන් දේවල් වරිම අපිට කරලා දුන්නොත් අපිට 10ක් නේ 15 වුණත් අපිට රැකිරසා දෙන්න පුළුවන් අපිට යමත්තන් තුළින් මිල මුදලක් හරි බරපියක් හරි ලැබෙනවා නම් වැඩියම හොඳයි අපිට මේ සම්මල් දිනු කරගන්න දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන බලංගොඩ හටන්පොළ කම්මල් කර්මාන්තේ නගා සිටුවීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හොමුමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.